ආයුබෝවන් සුබෝ දර්ශනක් වේවා සියලු දෙනාටම සියලු දෙනාගේම අවසරයි 16 වෙනි සියවසේ මුල් භාගයේදී ඇතිවෙච්ච යුරෝපීය ආක්‍රමණ වලට පස්සේ අවුරුදු 133ක යටත් විජිතයක් පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක් පැවති ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 4 වෙනි දින එනම් අද වගේ දවසක මීට අවුරුදු 73කට කලින් පූර්ණ නිදහස ලැබුවා. ඉතින් එම නිදහසේ අභිමානවත් නිදහසේ 73 වෙනි සංවත්සරය සනිටුවන් කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ රෝමයේ තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ මෙම උත්සවය සඳහා එම අවස්ථාවට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට වැඩම කළ පූජනීය කරුතර මහා සංඝරත්නයත් ඒ වගේම ගෞරවනීය කතෝලික පියතුමන්ලාත් නමස්කාර පූර්වකව ඉතාම භක්ති ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම අපගේ ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට සපැමිණි ඉතාලියේ සිටින ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන නියෝජනය කරමින් වගේම තනි තනිව මෙතන අවස්ථාවට අපේ ආරාධනා පිළිගෙන පැමිණි සියලුම සහෝදර ශ්‍රී ලංකාවේ ඔබ සැම ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාව සඳහා පිළිගනු ලබනවා. මුලින්ම තියෙන්නේ ධාතික දජය සවීම. ඒ සඳහා මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිසිර සෙනවිරත්න මහතා. Thank you.
चिरागत संप्रदायानुकूल पोलतेल पहान दलिम सदा माता गौरव आराधना करवा रोमे धर्माशोक विहारे विहाराधिपति पूज्य पूजनीय शाक्यनंद नायक स्वामी महान से इवागेम रोमे श्रीबोधि विहारे विहाराधिपति पूजनीय पंडिरिप्पुये विनीत स्वामी महान से रोमे शाकमणि विहारे विहारवासी पूज्य विलगेपोल धम्म ज्योति स्वामी महान से इतालिये राजगुरु मंडले जातिक संबंधी कारक अध्यक्ष गरु निविल जो पेरेरा माहिंपानांट अंतर आगमिक सहयोगिता परिषदे लेखाम गरु इंदुनील कोडितु अक्कु माहिंपानांट पियस्सा वेनीसिया कितुन संघय बार गरु कृषान जयशांत पियतुमानांट एवागेम मेम तानापति कार्यालये वेड बलन तानापति सिसिर सेनरत्न मेतुमाट इताली श्रीलंका प्रजा संविधान हा विविध देशपालन पक्ष नियोजन करमीन नंदिक पेरा महताट कृष्टि प्रणांदु महताट गेमनुद सिल्वा महताट आनंद विक्रमतिलक महताट आनंद सेनेरत्न महताट नालनी वीरकोण मेदिनियट एवगेम श्रीलंकावे मूल्यायतन इताली श्रीलंका मूल्यायतन नियोजने करमीन केप्ल टोड महता जयंत पेरेरा महता एवगेम सजीव सिल्वा महता इताली वेतन श्रीलंक प्रजाव नियोजने श्रीलंक व्यापार प्रजाव नियोजने करमीन इंद्रा पेरेरा महता एवगेम लेस्ली हेट्टियारच महता जनमाद्य नियोजने करमीन रोहान राजशेखर महताटा वसंत पेरेरा महताटा मा इतम गौरव आराधना करना पोलतेल पहान दलिमट सहभागी मंडल सर बौद्धात्मक पतावत्म सन्दा माँ इता गौर आराधना करना शाक्यनंद स्वामी हेटी सिटी पीरस पंचशील पीठ अभी श्रीलांकियन हम जनाम
හිතන්ට ඕන බොහෝ දේවල් තිබෙනවා. විශේෂයෙන් මා මේ මොහොතේදී සිහිපත් කළ යුතු අපට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී විසින් ශ්‍රී ලංකාව නිදහස් කරව තිබුණත් මගේ පෞද්ගලික හැඟීම අනුව රට ඒ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර විසින් ශ්‍රී ලංකා දීපය අතහැරලා ගියා. ඔවුන්ගේ සભ્યත්වේ නැත්තම් ඉංග්‍රීසි ආණ්ඩුකාරයන් ඉංග්‍රීසින්ගේ සભ્યත්වය සහ විවිධ දේවල් ශ්‍රී ලංකාවට ඉතුරු කරලයි ඒගොල්ලෝ රට අතහැරලා ගියේ. මූලික වශයෙන් අද දක්වාම ලංකාවේ නීති රීති අධිකරණ පද්ධති සෞඛ්‍ය ආදි වශයෙන් විවිධ දේවල් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය විසින් සකස් කරපු දේවල් තමයි අද දක්වාම ක්‍රියාත්මක වෙන්නේ. එනිසා මා හිතනවා සැබෑ නිදහස් අද වනතුරු අපට නිම ආකාරයෙන් ලැබිලා නැහැ කිව්වොත් මම නිවැරදි. හේතුව පුංචි නිදර්ශනයක් වශයෙන් සිහිපත් කරන්න පුළුවන්. ඉන්දියාව බ්‍රිතාන්‍ය විසින් අතහැරියාට පස්සේ ඉන්දියාවේ සියලුම කටයුතු සකස්සුනේ ඒ රටට පාරම්පරික ආවේගික කටයුතු වලින් සකස් කරගත්තා ඕන්. රෝමානු කතෝලික ආගමානුකූලව ආගමික වතාවත් ඉටු කිරීම සඳහා මා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතාලියේ රාජගුරු මණ්ඩලයේ ජාතික සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ගරු නෙවිල් ජෝ පෙරේරා මහින්පාණන්ට. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේකවා. ඔබ සමගද වනසේකවා. ශුදෝ පාවුලු තුමන් විසින් රෝම වරුන්ට ලියන ලද ලිපියෙන් ගත් පාඩයක්. බලාපොරොත්තු රහිත තත්වයකදී පවා ඔහු දේව පොරොන්දුව විශ්වාස කළේය. ආබ්‍රහම්ට හෝ ඔහුගේ දරු පෙළපතට හෝ ලෝකය උරුම වන්නේ යන පොරොන්දුව කිසිසේත් නීතිය පිළිපැදීම නිසා ඇති වූවක් නොවේ. එය ඇති වූයේ ඇදහිල්ල නිසා වන ධර්මිෂ්ඨකම හේතු කොටගෙනය. මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමටම, එනම් නීති අනුව ජීවත්වන අයට පමණක් නොව අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත්වන අයටත් ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිසය. ගරුතර සංඝරත්නයේ නවසරයි ගරු පූජා ප්‍රසාදින් වහන්සේලාගෙන්ද ශ්‍රී ලංකීය ජනතාවගෙන්ද අපගේ වැඩ බලන තානාපති තැන්පත් සිසිර සෙනවිරත්න මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයෙන් අවසරයි. අපි අද මේ දැන් සවන් දුන්න දේව වාක්‍ය අපට සමින් මහන්සේ කියන්නේ බලාපොරොත්තු රහිත තත්වයකදී පවා. ඒ කියන්නේ කොරෝනා වෛරසය ඔහු දේව පොරොන්දු විශ්වාස කළෝය. මෙවර 73 වෙනි නිදහස අපි සමරන්නේ ප්‍රියදර සහෝදර සහෝදරවරුනි, අපි කවුරුත් බලා පොරොත්තු නොවෙච්ච මේ වගේ ස්වාමීන් වහන්සේ අපිට කියන බලාපොරොත්තු රහිත තත්වයක් උඩ තමයි අපි මේ නිදහස සමරන්නේ. මං හිතන්නේ අපිට ලැබිලා තියෙනවා ජනාධිපතිතුමාගේ පණිවිඩය, අග්‍රාමාත්‍යතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩය,
වගේම ගරු විදේශ කටයුතුතුමාගේ ඒ පණිවිඩය නමුත් මේ පණිවිඩ සමකම සඳහන් වෙලා තියෙන දෙයක් තමයි අද ලංකාවේ තියෙන ඒ දරුණු තත්වය පිළිබඳව අපි දන්නවා කොරෝනා වෛරසය ලංකාවට පමණක් නෙමේ හැදිලා තියෙන්නේ ලෝකයේ තියෙන බලගතු රටවල් ඇමරිකාව ඉන්දියාව චීනය බ්‍රසීලය ජර්මනිය එවගේම ඉතාලිය අපි දන්නවා දවසකට ඉතාලියේ පමණක් 400ක් 500ක් ස්වර්ගස්ත වෙනවා නමුත් ඒක කාටවත් නවත්තන්න බෑ වාසනාවකට ලංකාවේ තාම මැරෙන්නේ 3 දිනක් නැත්තම් 4 දිනක් දැනට මැරිලා තියෙන මුළු සංඛ්‍යාව ඇවිල්ලා 300 ගාණක් පමණයි මීළඟට නිදහස් දින පණිවුඩ ඔබ වෙත ඉදිරිපත් කිරීම මුලින්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගේ නිදහස් දින පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා වැඩබලන තානාපති සිසිරස නිරත්න මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිදහස් දින පණිවිඩය උපුටා ගැනීම රට හදන සෞභාග්‍යයේ දැක්ම අපගේ රමණීය දිවයිනේ ජීවත් වන සියලු තරුණ දූ පුතුන් හට ගෞරවණීය ලෙස ජීවත් විය හැකි වන පරිදි ශක්තිමත් තිරසාර ආර්ථිකයක් බිහි කළ යුතුය සැමට තමන්ගේ දක්ෂතාවයෙන් උපරිම ඵල නෙලා ගන්නට හැකිවන රැකියාවක් තිබිය යුතුය අපගේ වගකීම තෘප්තිමත් රටක් රටවැසියෙක් සතුටින් ජීවත් වන පවුලක් සහ ගුණගරුක සමාජයක් බිහි කිරීමයි ලෝක පුරා සිදුවීමෙන් පවතින පාරිසරික විනාශයේ ප්‍රතිවිපාක ලෙස නියගෙන් හා ගම්වතුරෙන් එක විට බැටකන ජාතියක් බවට අපපත් වී ඇති බැවින් මේ සුන්දර දිවයින යලිත් හරිත වර්ණයෙන් බබලන අනාගත ලෝකයේ තිරතර සංවර්ධනයේ පර්මාදර්ශය බවට පත් කිරීමේ වගකීම ද අපට පැවරී තිබේ මේ භූමිය මත සාමය නැමැති බීජය යලි පැල නොවනු ඇතැයි සිතූ යුගයක අපි ඒ සාමය නැමැති පැලය මේ භූමිය මත රෝපණය කළෙමු එපරිද්දෙන්ම සෞභාග්‍යවත් සුන්දර ශ්‍රී ලංකාවක් අප මේ ලක් භූමිය තුළ යලි රෝපණය කර ඔබට පිරිනමන්නෙමු මීළඟට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිදහස් දින පණිවුඩය දමිළ බසින් ඉදිරිපත් කිරීම සඳහා මා ආරාධනා කරනවා මෙම තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ප්‍රියා නාගරාජා මෙනෙමියට இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களின் சுதந்திர தின செய்தி அனைத்து இலங்கையர்களும் 73வது சுதந்திர தினத்தை மிகுந்த பெருமையுடன் கொண்டாடுகின்றனர் காலனித்துவ காலத்தில் இருந்து சுதந்திரத்திற்கான மக்களின் அர்ப்பணிப்பும் போராட்டமும் உலக வரலாற்றில் நன்கு அறியப்பட்டவை அரசியல் மத மற்றும் கலாச்சார ரீதியாக மூலோபாய போராட்டங்கள் மூலம் சுதந்திரம் பெற்ற நீண்ட வரலாற்றை இலங்கை தேசம் கொண்டுள்ளது நாம் பெற்ற சுதந்திரத்தை அர்த்தமுள்ளதாக்கிக் கொள்ளும் செயல்முறையே இன்று நம் தாய் நாட்டிற்கான தேவையாக உள்ளது நாடுகளிடையே ஒற்றுமையை வளர்த்தல் மற்றும் மத நல்லிணக்கம் என்பன இதற்கு வலுவான ஆதரவாக அமைந்துள்ளன பல்வேறு சவால்களுக்கு மத்தியில் உள்ளூர் உற்பத்திக்கு மதிப்பளிக்கும் பொருளாதார கொள்கை ஊடாக தாய்நாட்டை அபிவிருத்தியை நோக்கி நகரும் பாதையில் நாம் நுழைந்துள்ளோம் ஒவ்வொரு துறையிலும் முன்னெடுக்கப்பட வேண்டிய சீர்திருத்தங்களை புரிந்து கொண்டு மக்களிடம் முன்வைக்கப்பட்ட சுபிட்சத்தின் நோக்கு கொள்கை திட்டத்தின் ஊடாக சுதந்திரம் மேலும் அர்த்தமுள்ளதாகும் போது வளமான எதிர்காலம் சுபிட்சமான தாய்நாடு என்பது யதார்த்தமாகும் வரலாறு முழுவதும் தாய் நாட்டிற்கு எதிரான உள்ளூர் மற்றும் வெளிநாட்டு சக்திகளையும் பயங்கரவாதத்தையும் தோற்கடிக்கும் ஒரு நிலையான கொள்கையில் நாம் செயற்பட்டோம் எத்தனை சவால்கள் வந்தாலும் நாங்கள் ஒருபோதும்
நம் தாய்நாட்டை காட்டிக் கொடுத்ததில்லை. கோவிட் 19 தற்போது உலகம் எதிர்கொண்டுள்ள மிகப்பெரிய சவாலாகும். இந்நெருக்கடியில் இருந்து பொதுமக்களை விடுவிப்பதற்கான போராட்டத்தை நாங்கள் முன்னெடுத்து வருகின்றோம். எதிரி படைகளை தோற்கடிப்பதற்கு போன்றே கோவிட் 19 தொற்றை தோற்கடிப்பதற்கும் இலங்கை தேசமாக நாங்கள் எழுந்து நிற்போம். எங்கள் தாய்நாட்டின் பிராந்திய ஒருமைப்பாடு மற்றும் இறையாண்மைக்காக தங்கள் உயிரை தியாகம் செய்த மற்றும் மகத்தான தியாகங்களை செய்த அனைவருக்கும் மற்றும் இன்று அந்த சவால்களுக்கு மத்தியில் அர்ப்பணிப்புடன் செயற்படும் அனைவருக்கும் நான் மரியாதை செலுத்துகின்றேன். இலங்கட்ட தினேஷ் குணவரதன் மெத்தமாக நிதாஸ்தின பணிவிடைய இங்கிலீஷ் பசி நிதி பத்திரிக்கை சதா ஆராதனா கரணும் மெம தானாப்தி காரியாலய அமாத்திய வாணிஜ அமீனா மொஹின் மகாத்மி. Let us be committed to overcome challenges. It is a pleasure for me to. It is a pleasure for me to be able to congratulate all in Sri Lanka and the Sri Lankans around the world on the occasion of 73rd anniversary of gaining independence of Sri Lanka. We celebrate with pride the activities of our past national heroes and war heroes for the freedom, independence and sovereignty of the country. As a great and proud nation in the world, and as a nation against social, economic and political oppression due to colonization of the country for 450 years by the Western foreign invasions. We recall with reverence their commitment and determination to liberate our motherland by working unitedly as Sri Lankans without any discrimination in liberating Sri Lanka from the Portuguese, Dutch and English. Today marks the 73rd anniversary of the independence gained on 4th February 1948, which we commemorate with great pride. The independence we gained on 4th February 1948 and the declaration of Sri Lanka as a republic on 22nd May 1972 have enabled us to be completely free from the British rule. Let us also remember that today we all pledge to make Sri Lanka's president His Excellency Gotabaya Rajapaksha's vision, vistas of prosperity and splendor, a reality and to build a free, independent, sovereign and prosperous Sri Lanka after 73 years of overcoming various challenges. We must also keep in mind the challenges that have arisen nationally and internationally against the sovereignty, independence and territorial integrity of this country. We are determined to make Sri Lanka as a prosperous country, maintaining friendly relations with the nations of the world after defeating 30 years of separatism and brutal terrorism. Meanwhile, we and the whole world are facing an unpredictable global pandemic today. We can overcome the COVID-19 pandemic that is plaguing the world as well. It is the responsibility of all of us to support the government's program to defeat this pandemic, which is based on the world's advanced technology and the local traditional experience. With the independence we have gained, we will continue to advance as an independent, sovereign, democratic and unitary state, maintaining Sri Lanka's dignity, pride and identity, while maintaining friendly cooperation with all states, prioritizing the natural and neutral and non-aligned foreign policy. Dinesh Gunawardena, Foreign Minister, Democratic Social Republic of Sri Lanka. Thank you. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී දන්දරේ රෝමයේ තානාපති කාර්යාලයේ වැඩවලන තානාපති සිසිර සෙනරත් මැතිතුමාගේ කතාව. ආයුබෝවන් වණක්කම් බොන්ජෝර්නෝ. රෝමයේ ධර්මාශෝක විහාරයේ විහාරාධිපති අතිගෞරවනීය නේපාලයේ සාක්‍යනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. ඉතාලියේ රාජගුරු මණ්ඩලයේ ජාතික සම්බන්ධීකරණ අධ්‍යක්ෂ කරු නෙවිල් ජෝ මායිම්පාණන් සහ අන්තර් ආගමික සහයෝගිතා සංසදයේ ලේකම් කරු ඉන්දුනිල් කොඩිතුවක්කු මායිම්පාණන් වහන්සේ ඇතුළු පියතුමන්ලාගෙන් අවසරයි. ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් පැමිණ සිටින සහෝදර සහෝදරියනි, මිත්‍රවරුනි,
अपे मातृभूमिय निदहस लबा हत्तैथुं वसरक पिरीम निमित्तेन इताली श्रीलंका तानापति कार्यालय मगिन संविधानीकरण यदुन निल निदहस दिन सैमरुं उत्सव अवस्थावट पेमिनी गौरवनीय पूज्य प्रसादीन वहांसेला ऐतुलु ओब सियलु दिना तानापति कार्यालय वेनुवेन नैवत वतावक मा मे अवस्थावेदी पिलिगनु लबनवा मैथ कालीन मानव इतिहास अभियोगात्मक काल भगवानुक दिवत्तनापि अपगे मातृभूमि हत्तैथुं निदहस दिन सैमरुं वस ऐत्वि नमुत् एक्सत्व एक्सित्व सिट गैनीम सुविशेषी अवस्थावक् लेस सन्दहन् किरीमट मा मे अवस्थाव करगन्नवा बटहिर विदेश आक्रमण वलिन अपे मौरट वसर हारसी पनहाक पामन यटात विजित बावट पत्कोट अपराटे अनान्यतावय विनाश किरीमट एरहिव सटान वैदुनु जातियाक लेस विमुक्ति अरगल रसक मेहेवमिन निदहस स्वाधीनत्वय स्वैरीत्वय सह भौमिक अखंडतावय वेनुवेन सटांकल अपगे वीरोदार मुतुन मित्तान जातिक वीरवरयान हा रणवीरवान मे अवस्थावेदी अपि इता अभिमानेना गौरवेन युतुव सिहिपत् करन्नेमु अपगे मुतुन मित्तान बटहिर जातींगेन निदहस लबा गैनीम वेनुवेन सियलु भेद पसकला एकावन्म एक सत्व एक सित्व कटयुतु कल बवत् ए अनुव अपगे मातृभूमियट निदहस लबा गैनीमट हकीव भवत् मे अवस्थावेदी अपिता गौरवेन सिहिपत् कल युतु वेनवा ओव निदा लेन कांदुलिंग जीवित पुदा दिनागत्ते अभिमानवत् निदहस अर्थवत् कर गैनीम हा ए संदहा कटयुतु किरीम अपगे परम युतुकम भव मेहिदी अपि सिहिपत् कल युतुई जातीन अतर समगिय सहयोगिय वर्धने करगनमिन आगमिक संहिंदियाव मौलिकत्तेहिला तबागनमिंग विविध अभियोग हमुए देशीयत्वय पेरटुकोरगत आर्थिक प्रतिपत्त्यक् तुलिंग मातृभूमिये संवर्धने वेत दायक वीमट अप समगे परम युतुकुमब्बाट पत्वेला तिबेनवा रट हदन सौभाग्य दक्म पेरटुकोट गनमिंग इसुरुमत् हेट दिना सौभाग्यमत् मौबिमा यान तेमाव वटा गोनुवेमिन अप मातृभूमिये संवर्धने कोटस्करुवन् हा पेरगमन करुवन् वीमे अधिष्ठाने हत्तैथुं निदहस दिन समरण अद दिन अप अतिकरगत हेतुव तिबेनवा अपे गरु माहिम्पाणन् वहन्से सदाहन् कल आकारयट मैत कालीन मानव इतिहासे दारुणुतम दवंतम अभियोगयट तमयि अप अद मुहुण दी සිටින්නේ කොරෝනා වෛරසය වසංගත තත්ත්වය මුළු ලෝකෙම වෙලා ගනිමින් ස්වභාව ධර්මයට අභියෝග කරන්නා වූ මානව වර්ගයාට අමතක නොවන පාඩමක් කියා දෙන යුගයක අපි අද ජීවත් වෙන බව අපි සිහි සබා ගත යුතුයි අභියෝගවලට අභියෝගයක් වන જાතියක් ලෙස කොවිඩ් 19 වසංගත තත්ත්වය අපට ජයගත හැකි බව සහ ජයගත යුතු බවට අප සිහිපත සිහි සබා ගත යුතුයි නීතිගරුක භාවය स्वयं विनय असल वैसिया के रही दाक्कुन सैलकिल्ल अन्योन्य आरक्षा वित दाक्कुन सैलकिल्ल अप वडा प्रगुण कलेतु अतर समगीन सहयोगीन सह वग कीमें हा वग वीमें मेम अभियोगात्मक काल परिच्छेदे गत कलेतु भव अपि सिहि तबा गत यतुई विदेशगत श्रीलांकिक प्रजावक लेस ओबगेन अपे रटे संवर्धने लभेन्ना वू दायकत्ते अपि मेहिदी विशेषेम सिहिपत् कर यतुई इताली वेसन अपे श्रीलांकिक प्रजावेन रटट रटे संवर्धनेट लभेन्ना वू विदेश विनिमय अन किसीदु रटकट नोदेविनि बव अपि मेहिदी संदहां कल यतुई ए सियलु दायकत्वयन् सिदुवन्ने इतो इतामत् अभियोगात्मक जीवन रटावक् समग पोरबदमिन् बव द अप मेहिदी
සනිටුහන් කළ යුතුයි. ඒ අනුව සැබෑ රට විරුවන් ලෙස ඔබගේ අපගේ මාතෘභූමියට ඔබ කරන්නා වූ සේවය ගැන අප සියලු දෙනාම නිහතමානී ආඩම්බරයක් අපි සියලු දෙනා තිබුණම තිබෙනවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ යුතුයි. එසේම මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අප ඉතාලිය වගේ රටක ජීවත් වෙමින් එහිදී මේ රටේ නීති රීති වලට යටත්ව අපි ගත කරන මේ ජීවන රටාවට ඉතාලියේ රජයේ විදිහට ඉතාලියේ ජනතාව විදිහට අපිට ලැබෙන්නා වූ අපිට ලැබෙන්නා වූ සහයෝගය අපිව ආරක්ෂා කිරීමට ලබන්නා වූ ඒ ආරක්ෂාකාරී කටයුතු වලදී අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. ඒ නිසා මම මේ අවස්ථාවේදී දෙරට අතර පවතින ඉතා දීර්ඝකාලීන මිත්‍ර සම්බන්ධතාවයන් මතක් කරමින් ඒ වගේම අපේ ප්‍රජාව වෙනුවෙන් ඉතාලි රජය දක්වන්නා වූ ඒ සහයෝගය ආරක්ෂාව සම්බන්ධයෙන් අපි නැවත නැවතත් අපි ස්තුතිවන්ත වෙමින් මේ අවස්ථාවක් මම මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කිරීමට කැමැතියි. පවත්නා වසංගත තත්ත්වය හමුවේ ඔබ හා අප මුණ දී ඇති අභියෝගයන් ඉතා හොඳ අවබෝධයෙන් සාකච්ඡාවෙන් සමගියෙන් විසඳා ගත යුතු බව මා මේ අවස්ථාවේදී නැවත නැවතත් සිහිපත් කිරීමට කැමැතියි. තානාපති කාර්යාලයේ ලෙස අපගේ පූර්ණ මැදිහත් වීම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සියලු ගැටලුවලදී උපරිම ලෙස සිදු කිරීමට උත්සාහ කරන අතර ඒදී ශ්‍රී ලාංකික ප්‍රජාව ලෙස ඔබගෙන් ලැබෙනා වූ සහයෝගය පවත්නා අභියෝගකාරී ගැටලු निराකරණය කර ගැනීමට අතිශයින්ම උපකාරී වන බව මම මෙහිදී සිහිපත් කිරීමට කැමැතියි. මා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙහි පැමිණ සිටින සහ නොපැමිණ සිටින ප්‍රජාව නියෝජනය කරන ප්‍රජා නායකයන් වන ඔබ තානාපති කාර්යාලයේ ප්‍රධානියා ලෙස මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළදී මට ලබා දුන් සුවිශේෂී සහයෝගය මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමැතියි. පාත්නා වසංගත තත්ත්වය තුළ ජනප්‍රිය නොවන යම් යම් ක්‍රියාදාමයන් වලදී ඔබ හා මෙම ආයතන අතර තිබෙන අවබෝධය සහ ඒ තුළින් මට ලැබුණු ඒ අවබෝධය වඩාත් අපේ ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කිරීමේදී ඔබ ප්‍රජා නායකයින් ලෙස මට ලබා දුන් සහයෝගය මම මේ අවස්ථාවේදී ඉතාම අගය කොට සිහිපත් කරනවා. ඒ වගේම තානාපති කාර්යාලය තුලින් ප්‍රජාවට ලැබෙන්නා වූ සේවාවන් තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාමට ප්‍රජා නායකයන් ලෙස ඔබතුමන්ලාගේ ලැබෙන්නා වූ සහයෝගය ඉතා වටිනා බවද මේ අවස්ථාවේදී මම නැවත නැවතත් සිහිපත් කිරීමට කැමැත්තෙමි. රට හදන සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන විදිහට අපගේ මාතෘභූමියේ ජීවත් වන්නා වූ සියලු තරුණ දූපුතුන්ට ගෞරවණීය ලෙස ජීවත් විය හැකි ආර්ථිකය බිහි කිරීම තම දක්ෂතාවන් වල ඵල නෙලාගත හැකි රැකියාවන් බිහි කිරීම තෘප්තිමත් රටවැසියන් සතුටින් ජීවත් වන පවුලක් හා ගුණගරුක සමාජයක් බිහි කිරීම අපගේ මාතෘභූමිය හරිත වර්ණයෙන් බැබලෙන අනාගත ලෝකයේ තිරසාර සංවර්ධනයේ පරමාදර්ශයට බරපත් කිරීමේ ව්‍යායාමයේ සාඩම්බර කොටස්කරුවන් වීමට 73 නිදහස් දින සමරන අද දින අප සියලු දෙනා අදිෂ්ඨාන කරගත යුතු බව මේ අවස්ථාවේදී මා විශේෂයෙන්ම සඳහන් කිරීමට කැමැතියි. අවසාන වශයෙන් මේ උත්සව කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා 73 නිදහස් දින සැමරුම් නිල උත්සව කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෙහි පැමිණි වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට ඒ වගේම ගෞරවනීය නෙවිල් ජෝ මාහිපාණන් ඇතුළු පියතුමන්ලාටත් ඒ වගේම අපගේ ආරාධනය පරිදි මෙහි පැමිණි සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවේ සහෝදර සහෝදරියන්ටත් මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපිට පවත්නා තත්ත්වය තුළදී විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී කර ගැනීමට සම්බන්ධ කර ගැනීමට නොහැකියාව ලැබුණත් මා ඉතා සන්තෝෂ වෙනවා. අපිට බලාපොරොත්තු ආකාරයටම අපිට ශ්‍රී ලංකාවේ ප්‍රජාවේ විශාල පිරිසක් මේ අවස්ථාවට ඉතා හොඳින් සහභාගී වෙලා තින්න බව. ඒ වගේම මෙම කාර්යය සංවිධානය කිරීමේදී
मगे कार्य मंडल मूलिक वाशेन विशाल पारिश्रमिक मेदी धरव ए दिवन लेखन तुम अतुल मगे कार्य मंडल इवागेम ए सेवां संधा निवेर दियावलून अपट हनुन्नादी में अपे हितवत अपे मित्रवरुं अपे समाजे श्रीलंके प्रजावे तिटन सीलु दिना मट विशाल सहयोग मे अवस्था दक्वा ए सीलु दिनाट मे अवस्था मम स्तुति पुदकरण क्षमती अवसान वसेन मम नवत नवता मतक्कल इत्ते अपि हत्यातुम्मन निदहस दिने समरण मे अवस्था ए रटे अपे संवर्धने वेनुवें अपे जातीय श्रीलांकिक जातीय संवर्धने वेनुवें अपगे वगकीम अपि कुमक देयन्न अपि वटहागेन ए अनुव कटयुतु करमिन अधिष्ठान करगनिमिन अभिमानवत हत्यातुम्मन निदहस समरु दिने अपि मे अवस्था सीपत् करमु සමරමු කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරමු. ඒත් එක්කම උත්සව කටයුතු වලදී අවසානයක් සම්පූර්ණ කරමින් මා සියලු දිනාටම ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපි සුළු දීපන් සංග්‍රහයක් සකස් කරලා තියෙනවා ඒ සඳහා සහභාගී වෙන්න. බොහොම ස්තුතියි.